සුබ දවසක් සෙල් දිනාටම අද අපි එකතු වෙන්නේ poems of the guitar අපේ YouTube channel එකේ බටේර සංගීත පාඩම් මාලාවත් එක්ක. ඉතින් මේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා treble clef එක ගැන කතා කරා, ඊට පස්සේ notes වර්ග වල නම් දැනගත්තා, ඊට පස්සේ අපි කතා කරා ඒවල again ගැන, ඒව හැදිලා තියෙන්නේ කොහොමද කියලා කතා කරා, ඊට පස්සේ ඒව කොහොමද score එකක read වෙන්නේ කියලා අපි කතා කරා. ඉතින් අද අපි last ලා ඉන්නේ මේ notes වර්ග වලට අදාළ rest ගැන කතා කරන්න. ඉතින් මේ rest කියන්නේ මොනවද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඔයාලත් එක්ක last වෙලා තින්නේ. ඉතින් අපි එහෙනම් ඉගෙන ගමු මොනවද මේ western music rest කියන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ රූප සටහනක් ඔයාලා ඉස්සරහ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ මොනවද තියෙන්නේ කියලා. මොකද ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දැන් මේ notes ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මේවලට කියන නම් ගැන ඔයාලා දන්නවා, මේවල අගයන් ගැන දන්නවා, ඊට පස්සේ මේවා හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන දන්නවා. ඉතින් මේ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලා බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එක ඒක බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාලට මේ ගැන මේ notes ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි කතා කරමු මොනවද මේ rest කියන්නේ කියලා. ඉතින් මේ තියෙන හැම note එකකටම අදාළ වූ rest එකක් තියෙනවා. ඉතින් මේ rest එකක් කියන්නේ අපි ඒ time එකට play කරන්නේ නැහැ. ඉතින් මේ මේ note වලට අදාළ අගයන් වලට සමාන rest තියෙනවා. ඉතින් අපි බලමු මේ තියෙන්නේ ඒ අදාළ නෝට් වල රෙස්ට්. ඉතින් මේව හැදෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මෙන්න මේ වගේ රූප සටහනක්. ඉතින් දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ සෙමි බ්‍රේව් කියන නෝට් එක. ඉතින් මේ සෙමි බ්‍රේව් එකට අදාළ රෙස්ට් එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ රෙස්ට් එක. ඒක තියෙන්නේ අපි ගුවා මෙන්න වගේ ලයින්ස් පහක් තියෙනවා කියලා, ස්පේසස් හතරක් තියෙනවා කියලා කතා කරා. අන්නේ ලයින්ස් පහේ යට ඉඳන් හතර වෙන ලයින් එකේ උඩ මෙහෙම එල්ලිලා වගේ මෙව තමයි ඒක අඳින්නේ. ඊට පස්සේ තියෙනවා මිනිම් නෝට් එක. මේ මිනිම් නෝට් එකට අදාළ රෙස්ට් එක තමයි මේ තියෙන්නේ. ඒක තියෙන්නේ යට ඉඳන් තුන්වෙනි ලයින් එකේ මෙහෙම උඩ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා crochet note එක. ඉතින් දැන් අපි බලමු crochet note එකේ rest එක කොහොමද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම තමයි ඒක අඳින්නේ. ඉතින් මේක සමහර අය අඳිනවා හතේ ඉලක්කම අනිත් පැත්තට. හතේ ඉලක්කම අනිත් පැත්තට සමහර අය මේක භාවිතා කරනවා. නමුත් ඒක වැරදි. මේක තමයි හරි crochet රෙස්ට් එක. ඉතින් මේ දැන් තියෙන්නේ ක්වේව කියන නෝට් එක. ඉතින් ක්වේව නෝට් එකට අදාළ රෙස්ට් එක දැන් තීරේ මත දිස්සෙනවා. ඒක හතේ ඉලක්කම වගේ තමයි අඳින්නේ අපි. ඒක ස්කෝ එක මේ විදිහට තමයි ඕනම ස්කෝ එක මේ ක්වේව රෙස්ට් එක තියෙන්නේ. සෙමි ක්වේව තමයි මේ නෝට් එක. මේකට අදාළ රෙස්ට් එක තමයි මේ තියෙන එක හත ඉලක්කම වගේ මෙහෙම තව ෆ්ලැග් එක එකතු වෙලා. දැන් මේ තින්නේ ඩෙමි සෙමි ක්වේව. ඉතින් ඩෙමි සෙමි ක්වේව එකට අදාළ රෙස්ට් එක තමයි මේ තියෙන එකේ තුනක් තියෙනවා මේ විදිහට. ඉතින් ඕව තමයි මේ නෝට්ස් වලට අදාළ රෙස්ට් මාක් ප්‍රමාණය. අපි ඉගෙන ගත්තා මේ හැම නෝට් එකකටම අදාළ රෙට් සියල්ලම අපි දැන් ඉගෙන ගත්තා. ඉතින් දැන් ඔයාලා නෝට් ගැන අවබෝධයක් තියෙනවා. දැන් මේ නෝට්ස් වලට අදාළ රෙස්ට් ගැන හොඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ රෙස්ට් කොහොමද මේ ස්කෝ එක එහෙම නැත්නම් සරපස්තාරයක භාවිතා වෙන්නේ කියලා අපි දැන් බලමු. හොඳයි, මේ තියෙන්නේ අපේ පටිර සංගීත ස්වර ප්‍රස්ථාරය. ඉතින් මේ ඔයාලා දන්නවා මේ මොකක්ද කියලා. මේ ට්‍රෙබල් ක්ලිප් එක කියලා දැන් ඔයාලා පළවෙනි වීඩියෝ එක බලනනම් අඳුරනවා. ඉතින් මේ 4/4 කියලා එකක් තියෙනවා. ඉතින් තාම ටයිම් සිග්නේචර් එක ගැන මම ඔයාලට කියලා දීලා නැහැ. ඉතින් මේ දැන් මෙතෙන්දි වෙන්නේ මේක කවුන්ට් වෙන්නේ 1 2
three, four කියලා තමයි මේක count වෙන්නේ. ඉතින් මේ තින්නේ crochet note එක මේ ඒකට අදාළ rest එක තියෙනවා. ඉතින් අපි දැන් බලමු play කරලා කොහොමද මේක play වෙන්නේ කියලා. දැන් ඔයාලට එතනදි වැටහෙන්නේ නැති මේ rest එකේදී play කරේ නැහැ. මං ආයෙත් එක දාලා පෙන්නන්න. දැන් ඔයාලට වැටහෙන්නේ නැති කොහොමද crochet එකක් තිබුණාට පස්සේ ඒකේ rest එකක් ඉස්සරහට ආවොත් ඒක කොහොමද අපි play කරන්නේ කියලා මේ rest ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන්. අපි තව වීඩියෝ එකකින් බලමු මේ rest කොහොමද play වෙන්නේ කියලා. මේ අපි කලින් ඉගෙන ගත්ත example එක දැන් මේ තියෙන්නේ තව ඒ වගේ උදාහරණයක්. ඉතින් දැන් ඔයාලා බලන්න මේක කොහොමද මේ rest එක මේ notes play වෙන්නේ කියලා. ඉතින් මෙතන තින් treble clef එක 4 4 time signature එකකට තමයි මේක read වෙන්නේ. ඉතින් මෙතන දැන් තියෙනවා crochet එකක්. මෙතන තියෙනවා quaver rest එකක්. මෙතන ආයිත් quaver note එකක්. මෙතන crochet rest එකක්. මෙතන crochet note එකක්. දැන් අපි බලමු කොහොමද මේ score එක read වෙන්නේ කියලා මේ rest එක. දැන් ඔයාලා මේ එක්සැම්පල් දෙකෙන්ම ඉගෙන ගත්ත මේ rest එක කොහොමද මේ ගණදෙනුව සිදු වෙන්නේ කියලා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ rest එක ආවම ඒ අදාළ rest එක ඒ note එක ඉස්සරහට ආවම ඒ time value එක ඔයාලා ඉන්න දැනගන්න ඕනේ play කරන්න නැතුව. ඉතින් අපි ඉදිරි පාඩම් වලදී අපිට මේ වගේ rest හම්බුවේ. ඉතින් අපි එතකොට තවත් මේ ගැන වැඩිදුර කතා කරමු. ඉතින් දැන් ඔයාලා මේ ගැන දන්නවා, ඔයාලා දන්නවා වෙස්ටර්න් මියුසික් වල නෝට්ස් ගැන දන්නවා, ඒ නෝට්ස් වල තියෙන අගයන් ගැන දන්නවා, ට්‍රෙබල් ක්ලිප් එක ගැන දන්නවා, ඒ වගේම මේ නෝට්ස් වල කොහොමද වැලියු එක එකිනෙකට හැදිලා තියෙන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම අද දවස් තුල දැන් ඔයාලා ඉගෙන ගත්තා මේ නෝට්ස් වලට අදාළ රෙස්ට් මොනවද කියලා සහ ඒවා අපි ලියන්නේ කොහොමද කියලා ඔයාලා හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක තුලින් ඔයාලා මේ කියන Western Music rest ගැන හොඳමම අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේ Western Music score එක කියවීමෙන් මම හිතනවා ඔයාලට ලොකු වාසියක් වෙයි ඉස්සරහට. ඇත්තටම ඒක ලොකු දෙයක් වෙයි ඔයාලගේ ජීවිතේ Western Music score එක read කරගැනීමේ හැකියාව ලබා ගැනීම. ඉතින් ඒකට නම් මේ කියන නෝට්ස් රෙස්ට් මේ කියන පාඩම් එකිනෙක ඉගෙන ගත යුතු වෙනවා. ඉතින් ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා නම් යට කමෙන්ට් කරලා තියන්න. ඒවලට මම පිළිතුරු ලබා දෙන්න. අපි ඉස්සරහට තවත් පාඩමකින් හම්බෙමු. එතන ඔයාලට සුබ දවසක්.